ඔබ ස්වාධිනරු පහිනී රාත්‍රී නව අයිතිය ප්‍රධාන ප්‍රවෘතී සමහි පත්සරස් සල පතනයබරපතල වැඩක් එක්ක දඟගෙට ගිය රංජන් විරෝධහයනයට පල්ලංසේනට රංජන්ගේ මන්ත්‍රී දුරය අහෝසී යුවාර් නීතිය පහදයි කොරෝනා කොකුරට අදත් න්සිය අසු හතරක් එක් පෙද්දී! පෑසිරිී හකීම් වාසු සුවකරන වගකීම බාරගන්න බ්‍රිටිගල පරපුර සූදානමින්! කොළඹ වරාය නෙකුණන්න දෙන්නෙ නැහැ. ජවිපේ අනුරකයි! විකුණන්නෙත් නැහැ ඇමති රෝහිතත් කියයි! කඩහීමට අනුව සර්සවියට සිසුන්ගන්න කියමින් අන්තරේ පාරට බස. මුහුදුතු පතුලට ගිය ඉන්දුබීසියා පුවන්්ඥානී කළුපෙට්ටිය රහස් හෙලිකරයි මාලුව නහින්නේ කටනිසා කියනවන ඒ වගේම අපේ කටනිසා අපිට වෙන පාඩු ගැන අපිට වැටහෙන්නේ කරපු වැරද්දට දනුවමක් ලැබෙනකොට විතරයි. තරංජන් රාමණයක මන්ත්‍රීවරයටත් වුණේ ඒවගේ ආපහු හදාගන්න බැරිවෙරැද්දක්. ඔවු සහන් එක හරිටම හරි. වැරදට අවුදු හතරක් දඟකට යන්නුන රජන්ගේ මන්ත්‍රීදුරයත් නීතියට අනුව අහිමි වෙනවා කියන එකත් මෙවිෙනකුට සනාත වෙලා තියෙනවා පාර්ලිමේන්තු මන්ත්‍රී රජෙන් ්‍රාමණයක මහතාට එෙහිව ගුණු කළ නඩුවේ තීන්දුූ ප්‍රකාශයට පත් කරුණේ සිර දාබරු විජිත් මල් ගොඩහ ප්‍රතිිපත්මන් සූර සේයන ත්‍රිපුද කල ශ්‍රේෂ්ඨාධිරන විනිසු මඩුන්ලේ ඒක මතිික තීරණයට අනුවයි. න්ද ප්‍රශයටත්කරමින් සභපති විිනිසුරු සිරදදාපරු මහතා සඳහන් කළේ දේතිපතවරයා විසින් රජන් ද්‍රාමණයක මහතා වෙත එල්ලකරති වෙන අධිර නට අපහස කිරමේ චෝදනාව, සාධහරන්න සැකින් තොර ඔප්පු වී ඇති බවයි. යනුව රංජන් ්‍රාමණයක මහතා අධිකර නට පහස කිරීමේ චෝදනාවට බරදකරු කරන බවත් ඔහුට බරපතල වැඩ සහිත වසර හතරක සිර දඩුවම් නියම කරන බවත් තේන්දුව ප්‍රකාශයට පත්කරමින් විනිසුරු වරයා අ සඳහන් කලා. නඩුට අදාලවධිකරණයහමුවේ සාක්ෂි ලබදුන් බගුත්තරකාර රංචන් ්‍රා්ණයික මතා ප්‍රශ්න ගත ප්‍රකාශය තුළ තමන් අතින් විනිස්සරුවරු යන වචනය වැරදිීමකින් සඳහන්බූයේ යැයි ප්‍රකාශ කර තිබුණා. එහිත් ඔහුගේ පශ්චාත්ක්‍රයා කලාපේ පිරිීක්සීමේ දී එම වි්‍යත්තිවාචිකය බිඳ වෙටිෙන බවයි සභහපති විනිසුරු සිරද අබ්‍රු හතා ්‍යවෘත අධිකරණයේ දී තිීන්දු ප්‍රකාශයට පත් කරමින් තව දුරටත් සඳහන් කේ එ මෙම රජන් ්‍රාණයක මහතා විනිසුරුවරුන් දූෂිතයන් බවට තමා කළ මුල් ප්‍රකාශය ඉල්ලා අස්කර නොකන්නා බව අවධාරණය කළ අවස්ථාකිහිපයක් පිළි බදවද අධිකරණය මෙහිදී සිහි පත් කළා. මම කියපු මතය ඉවත් කරගන්නෑ කිසි ලැකින්. එහහින්ද මාකිව මේ විිනිසුරුවරු ගැනමයි. අධිරනයට යම් කිසි ස්‍රයන් විඳනයක් තිනවන මව කිරේ දාලා එක ඉවරැ කරගන්න ම බොහොම කැමැත්තෙන්ගෙනනවා මම කිවෝ දෙවල් එකකොත් මං ඉල්ලාස් කරගන්නෙත් නෑ. මට නඩු දැනට විසිේ එක තේර ම කියබපු කතාාවම ඉල්ලා අස්කර ගන්නෙන්න. විශ්‍රම එක ගුවන් හමුදා නිලධහරයෙකු වන සුනිල් පෙරේර මහතා ශ්‍රෂ්ඨ අධිකරණයට යොමු කළ පැමිණල්ලකට අනුව දේතිපතිවරයා රංජෙන් ප්‍රාමණයක මහතාට එරෙහිව මෙම චෝදනා පත්‍රය ඉදිරිත් කර තිබුණ. දහස් දහත්ත බසර, අගොස්තු විසෙක්වැනිදා ඒකට කක්‍රමාතති රනිල් වික්‍රම සිහම හතා සමග අල්ලී ගහමන්දිරී පවැත්තේ සාකච්ඡාවින් අනතුරුව බාද්‍ය වෙතා දහස්තක්වමින් රංජෙන් බ්‍රාමණයක මහතා බෙරට ිනිස්සුරු බරුන් කින් හා නීතිකඥවරුන්ින් බහතරය දූෂිතයන් බව ප්‍රකාශ කරතිබුණා. ලංකාල් බහතරයක්කින්නේ කරප්ටට විිනිසුරුවරු කරප්ට ලොෝස්ලා සියට අනු පහක්්‍යතරගේ ඔවුන් සල්ිවල්ට වැඩකර. ඔවුන් හැමදෑම මිනිමරුවන්ව දූෂිතයන්ග කඩුකාරයන්ව ආරක්ෂා කලලාල්ිවල්ට. එම ප්‍රකාශීෙන් රජෙන් ්‍රාමණයක මහතා බෙරට අධිකරන පද්ධතිය කෙරෙහි ජනතාව තබා ඇති විශ්වාසය පළුදු කිරීමට ක්‍රියාකර ඇති බවත් එමකින් අධිකරණයට අපහසයක් සිදුකර ඇති බවත් පැමිණිල්ලෙහි සඳහන්. එයින් මෙම චෝදනා සම්බන්ධයෙන් රන්චෙන් ්‍රාමණයික මහතාට එරහිව නඩු විභහකයක් පවත්වා සුදුසු දඩුවම් නියම කරන ලෙස එම පැමිනිල්ලමකින් ශ්‍රේෂ්ඨාධිකරණය ඉල්ලීම් කරතිබුණ. නේතිපතිවරයා වෙනුවෙන් අතිරේ සොලිසිටර් ජෙන්රාල් සරත් ජයිමමාණඩ මහතා පෙනී සිටි අතර රන්ජන් ද්‍රමණය එකක මහතා වෙනුවෙන් ජනාධිපති නීතික්ඥ එමේ සුමන්තිරන් මහතා ඇතුළු නීතික්ඥ මණ්ඩලයක් පිී සිටියා. අධකරනයට අහස කිරීමේ චෝදනාවට වැරදිකරුවූ පාර්ලිමේත්තුමන්ත්‍රී රජන් ්‍රමණයක මහතා, බීකමූව පල්ලන්සේන දෙරෝ දහහින මධ්‍යස්ථානය වෙත යොම කිරීමට පියබර ගැනුා. ජ මෝටම මම තිත්ච කතාරල හොරගංචලද හ ඇතුරට දැම පුරගජි කරල්ලන හකෙම සටන කිරියන්න ට නොත් තුදන ගෙනනීම ත ගෙන ම කිවේර මත්න කිසිදයක් කිල්ලස් කරන්න ඇත්තට හොරු හරුගන කිවයි කියලා මවගේ මිනික් කවරටද මං කිසිදයක් කිල්ලස්සරන්න සමවිල් ලන්නත්න අපි බයිනම නිකට දරුණත් බයන ත්ත කතා කරන සමාවීල්ලන්නෙත්න. ඉ ස රන්ජන් ප්‍රාමණයක මහතා දින දාහත්තරකට පසුව PCR පරිීක්‍ෂණයක් සිදුකර ඉන්න තුරව බන්ධනාකාරයක් වෙේත යොමු කරන බව බධනාකාර මාධ්‍ය ප්‍රකාශක චන්දනයකනායක මහතා පවසෙනවා. රටේ පවතින කෝයිට් අත්ව මත බන්ධනාගාරයට කිලිම්ම ඇතුළත් කරන්නේ නෑ කිසිම පුද්ගලයෙක්ව. ඒ අනුව ඔු නිරෝධායනය සඳහා පල්ලන්සේෙන් එළිමහන් සිර කඳුර රැගෙනයනවා. දින දාහතරක් ඔහු පල්ලන්සේන කඳූරෙ සිටියයුතු. එහිදී PCRCR පරීක්ෂණය කරලා තමයි ඔවහව නැවතත් බන්ධනාගාර සිරදනෝම ගිවීම සඳහා වැලිකඩ බන්ධනාගාරයට හෝ වෙනත් බන්ධනාගාරයකට රැගෙනෙන්නේ. මෙඇත ්‍රෂ්ාධ කරන මින් වංච භාවනායක මහතාට ලබාදුන් තේන්දුවත් සමග හගේ මන්ත්‍රී දුරේට කුමක් සිදුවන්නේ දැයි, ජනධපති නේතිකඥ ජවාර්ද සිිල්වා මහතාකින් අප විමසික් කලා. किसी बुद्धले एक अधि करने अवसाना मशन सींव किन वर्द करूनोंतත් इत पसගේ मांत्री दूरे औसी වෙනවා यानुුව ट तीन है अण कुछुत् भर प्रसादसी अल्लम आही में වෙला शरेषता दििकन तीनदु निसान अवसाना आधि करने में නිसाहट अभीियाचने मैं है इනිसा वाद सिट नुव मक्रियात मकर अंड पेलेෙනවා ඒ ंडुුවම मका ंड पटांग वहहाම और वर्द कर खैटिगानगा करना है නිसा ඒन व्यस्ताव प्रकारව होगे मात्री दूरे आईमीवेंट नहीं में होती है . සිරදනුව නියම වූ රංජන් රාමණයක මහතා පල්ලන්සේන නිරෝධයන මධ්‍යස්ථානයට රැගෙන ඇද්දී. පක්ෂ විපක්ෂ මැතියමතිවරුන්, ඔහු සම්බන්ධයන ස්ථාන හිපයකදී මෙසේ අදහස් පළ කළ. ප්‍රකාශයකට දෙන තීන්දුවක් කොච්චර දනදඩුද නැද්ද කියන එක තමයි තියෙන්නේ. විනිශ්චකාරවුරුයි කියලා ජනතාව බලාපොත්තුයන දෙවිවරුයි දියට. තේ තීන්දු තීරණ ලබාදීමේද දෙන දඩුවම් දේවත්වෙන් ලබාදිය යුතුයි. අධිකරනය ක ලොකූ විශ්වාස ජනතාවතර පලුදු කරන්න උත්සාම හින්්‍රම වදනවනැ එක නවත් අද වන්දරාවනය කළ බාල වෙලා මිනිකා හදිින්වටලොෙන් කතා කරන. ජන්ජන් රාණනායකට ්‍රේෂ්ඨා අධිකරණය වැදිකාරයකෙල් තීදුගන්නකොට. පරාජ සිංහම් මන්ත්‍රීතුමාව ගාතනයට ලක් කලයි කියන සැකකාරක් හැටියට ඉඩුව පිල්ලයන්ව ීතිපතිති පාර්ත්මේන්තුව ඉදහස් කරලා යවන්න අද කටයුතු කරගෙන යනුවයි මරණ දන්ඩටට ලක්වෙලා හිටපු. ප්‍රේමලලාල් මන්ත්‍රීවරයා පාරිිබේන්තුුවට ඇවිල්ල සැසිවාරවලට සභාගවෙන්න පුළුවන් ඉට පස්ථාව ඔට ලබාදීලා තිබෙනවා. එතුමාගේ ආණඩුව කල්තම අධිකරනය විසින් පහස කරාක අඩුව දාලා තියෙන දෙතුමා අද මන්දක්ක කියලාතිෙන යනවා. ත් එතුම කියව කාරන පිබඳව තුම ක්කින් භා ගන්නවකති යනති අිකරය පස්ථාට පත් කර කිය චෝදන න්. ඇැන්ල චාකමට කෑක ගහයින් නැතුව අධ කරන පද්තිය දූෂිතකම නැතිකිරීම සඳහා අවුරුදු පහක් ආ්ඩුවකයි දලා මොකක්හරරි ගලන කරන්න තිබ අඩුම ගානේ පාල්ලිමේන්තුවට අධිකරන සේවා පනත් සඳහාවන අවම සංශෝධයක් ගෙනවේ යාන්්ු මමුහුත් කරේන හහිරගෙර ටි දවසක් කර ඉන්නවයින්න ඒකාලේද පොඩ්ඩක් විචාපත්තිය මෙහවල වංෂොට් කියන්නේ තිරපිට පත යන චරිතයක් රජ රාමණයක කියයන ඇත්ත ටඉන්න මිනිහැක් කියල යායටටහගන්න පුලුවන්න මින් පස්ස ඔයගේ කරල පටල තු න්න පුුවන්. රෝනාවට ගොදුරුවුණු අපේ රටේ තවත් පන්සියාසූ හතර දෙනෙකු අදත් හම වුණා. එවගේම ප්‍රදේශක් එහිපයකටම කොරෝන් හාවේ දෙවන රැල්ලෙ බලපෑම්ඉල්ල වෙලා තිෙනවා. අනිත්දට යේදිලා තින තයිපොංගල් ලුත්සවය සුවපංගල් උුත්සවයක් ලෙසට පත්කර ගන්න වනම් අපටත් පුළුවන් කොරෝනාව පාරදවෙලා තයිපොංග සමරන්න. අදදිනේ තවත් කොරුණන ආසාධ්‍යන් පන්සියාසු හතරෙකු හදනක් කෙන තිබෙනවා. යනෝ මේදක්වා මෙරටින් වාර්තාාව ඇති සමස්ත කරුණ ආසාධ්‍යයන් සංඛ්‍යාව, හතලස් නවදහස් පන්ස තිස්තුනක් ඉන්න සාධත්‍යන් හයිදහසයිේ හැත්තඇයි දෙදෙනෙු රහ ගතව ප්‍රතිකාරලබමින් සිටෙනවා. මේේදක්වාසු එලැබූ කොරුණන ආසාධ්‍යන් සංඛ්‍යාව, හතලිස් දෙදහස් හයිසේ විසිේකාක්. ඊ දිනේ වත් කොවිඩ් මරණටක් වාර්තාවවත් සමඟ මෙරට සිදුපු කොවිඩ් මරණ සංඛ්‍යාව දෙසී හතලිහදක්වා ඉහළකයා. මෙෙම මරණ සංඛාව ලෝකතත්පේ හ සැසන්දීමේදී ශ්‍රී ලංකාවේ ජනගනය මිලියනය එකකට සිදුපුූ කොවිඩ් මරණ සංඛ්‍යාව ද්ාහය. ඉන්දාවේ මිලියනයකට මරණ එකසියටටක්ද ඔවස්ට්‍රේලියාව මිියනේකට මරණහයක්ද සිංගප්පුූර වේ මිලියනේකට කොවි් මරණ පහක් දවාර්ාවී ති බෙනවාා ශ්‍රීලංකාවී චනගහනය මිලියනේකට කොරුණ ආසාධිතයන් සංඛ්‍යාව දෙදහස් දෙසිය දහන්නවයක් ලෙස ර්තාාවවෙද්ද. ඉන්දියාවෙන් වාර්තබූ එම සංඛාවහත්දහස් හාරස අසු එකක්. ස්්‍රරලියාවෙන් මිලියන එකට කොවිඩ් රෝකන් එක්දහස් එක සිය දහසයක් සහ සිංගප්පුූරුවේ එක් ලක්ෂ විසි හතක් ලෙසින් වාර්තාව ඇති බවයි ලොක සෞඛ්‍ය සංවිධානය පින් පාතෙන්නේ. බෙරටදී කොරුණ ආසාධිතව මියගිය දෙසය හතලිස් දෙනාකින් එක සිය පනස්තුන් දෙනෙකු පිරිමි පුදගලයන් වනවා සෙසසූහත් දෙනා කාන්තාවන්. මෙ අතර ඉදිරි මාස හයක කාේ සියල දෙෙන වඩත් කැපවීමෙන් කටයුතුළ යුතු වකවනවක් බයි, අමාත්‍ය පවිත්‍රව වන්නේ අරචි මහත්මිය පෙන් පාතෙන්නේ. ශේෂෙන්ම මේ අවුරුද්දේ ඉදිරි මාස් හය, ලාංකීය ජනතාව වෙච්චාපි කැපකිරීමක් කළයුතු කාලය. කොවිදධනේ රෝගෙන් බේරී සිටීමට ජනතාවට ලබාදීලතියෙන මේ සෞඛ්‍ය පුරුදු. ඉදිරි මාස හයේ යම් කැපකිරීමක් කල්ල මේ රටේ ජනතාවම ඉටු කළ යුත්තු කායවාය. එහෙම වනොත් තමයි අපට මේට බේරගන්න පුළුවන් වෙන. අනිදදාාට ගෙදි ඇ යිපොන්ගල් දින උත්සවේ සැරීමේදී හදුන් පද ඇති ආරක්ෂාකාරී වැඩ පිළිවෙල තරේ අනුමණ කරන්නේ සෞඛ්‍යංක්ෂ හිඳදු බැතිමතුන්ගෙන් ඉල්ලා සිටිනවා සැමරීම පවල්ලට පවනක්ීම කිරීම වඩාත්්‍යයෝග්‍ය බවයි සෞඛ්‍ය ල දහරි ඉන් පෙන් පාතිෙන්නේ. ගෝලිය වසංගත තත්පේ හමුේ ගුවන් මකින් හැසිරවීමික්‍රියාවලිය ඉතා විධමත්ව හාෞඛ්‍ය රක්ෂිතප සිදු කරන බවටත් එහි ප්‍රමිති කරනේ සහතික කරමින් එහි කටයුතු ජා්‍යන්ත ගන්තටපොල කවන්සලේ මින් සහතික කරති බෙනවා. ජාත්‍යන්තර සිල් ගුවන්සේවා සංවිධානය ගුවන්සවා නැවත ඇරැබීම ිකාරිල් සාධක බලකායි නිර්දේශන්ට යටත් පයි, ජාත්‍යන්තර් ගුවන්තටපොල කෞවන්සිලේ මෙම සහතික කිරීම සිදදුරඇත්තේ. ්‍යාතර කොරුණාව ටෙරිහිව තමා සඇදු අවක්ෂදේ දැනට වෛර සයාසාධව සිටන රාජචමාත ෑසිරි ජයිසකර මහතාට ලබදදුන් බවත් අමාත්‍ය වාසදේ නායිකර මහතාට හා පර්ලිමේතු මත්‍රී රව්හකකිම් මහතාටත් මෙමෞශෂද බාදීමට සියලු කටයුතු සූ දනම්කර ඇති බත් රෙටිකල දේවින්ද්‍ර මහතා අද ප්‍රකාශ කලා. ධාස්ත්‍රී ජයසය කර මැත්තුමාට ඒ ෙහි පි නිර්වාණයකරපු බෙහත ලබාදුන්න එදන්ම ලාපරත්න හැවසේ වාර්තාව එලියට ඒගෙන බලාපොත්තු ඇව. එවගේ හමත්්‍ය වසුදව නානාහරමැතුමාටත් ඒවගේම හකී මන්ත්‍රීතුමාටත් අදවසේ බෙහත්න්න සල්ුකඩ සූදානකර හමර ගේ හෙටදසේ පාලිමේතුව සියම සේකට බෙහත් ලබදන්න වැඩකටයුතු යට දානක හමර කරෝන දුරින් බෙර ගැීමම සදාහ හිටි කල පරපුර අප නිර්වාණයකර ෙත හැ ට . ජනතාවට සල්ලට ලබා දෙෙන්න්න මෙමලකොට ප වැඩකඩු ස දාන කරහමරයි. ම අත්‍ර පැෑලිගොඩ පොලිස් වසේ ඟබට ්‍රාම නිල්දර වසමේ අනුවවත් ය දනුම් දෙනෙ හොදකලා ප්‍රේක් ලෙස ප්‍රකාශයට පත්කරඇති බ COI-19 පම ලැක්වීමේ චාතික ක්‍රියන් විත අධ්‍යස්ථන ප්‍රධනී යදහමුදාපති ජනරල් වන්ද්‍රසිල්ල මතා දැනම් තිෙනවා. ොඹම වරයේ නැගෙනහිර පරයන්තිය වෙකුණන්න මොනම ආකාරයකින්වත් ඉඩ දෙන්නේ නෑ කියලා. ජනත මුදක පරමුණේ නායක අනුරකුමාර දිසානායක අද ප්‍රකාශ කලා. ඔවු සහන්. අනුරකුමර දිසානායක මන්ත්‍රීවරයා එහෙම කියදද වරය පරයන්තය කිසිඳ ආකාරයකින් විකුණන්නේ නැහ කියලා රෝහිතාාවයකු වර්දන අමාත්‍යවරයා කියන්සිරිනවා. කොළෙන් පරායේ නැගනිර පරයන්තය විකිනීමේ සූතන මක්ක අතැයි චෝතනා කරින් ගල්හු මෝදරදී උද්ඝෝෂණයක් පවැත්වනා. නතතා අපි මුක්ති පෙරමුණේ නායික, පලමතු මන්ත්‍රී නුරකුමාර් දෙසානායක මහතා ඇතුළු පෙරිසක් ට එක්ව සිටයා. ෙරට ාතික සම්පත් ුණන ෝ ක කර ක ත ත ම නිස්ථාන ුලන්න්න ළ ර කළ ුත් ගට ටේන න පට වනවා ලක්ස හැත්ත දෙ කොළම රය විසි අ ම නිස්ථාන සුලන කොට ඉන්දයාාව ති ර ය ක සුලන්නේ ල් නර් රයා ස්තුන් නිස්ථාන න ෙට ර්ථ හදවත අපි සාහතික කරනවා මේ හදවත කපා කොටා විකුණනා දෙමීම සඳහා රජ පක්ෂ බෝක වරంට ඊඩ නොද බවා අප සප න ර නතාවට මෙ අතර මෙම පාය පරන්තය විගනි මක් කිසිදු ආකාරයකින් සිදු නොවන බව අමක් තෙරෝහිත අභේකුණවර්තන මහතා ප්‍රකාශ කලා. ඒ අගනතුගුරු අති උතුම් මල්කම් කාදිනල් රංච හිමිපාණන්සමක පැවති සක්කච්ඡාවකින් අනතුරුව, මාති හමුවේ අදහස් දක්වමින්. මේ වනවිට ශ්‍රිලංකාවරාය අධිකාරයේ නැගෙනහිර පර්යන්තය සම්බන්ධයෙන් යම්යම් ඇතිවෙන කතිකාවන් සම්බන්ධයෙන් උවහන්සේ අපි අද දැනුවත් කර වහන්සේට පැහැදිලි ලෙස මේ වරාය අධිකාරයේ අතීතය වර්තමානය අනාගතය මෙන්නව කියන කාරණ සම්බන්ධයෙන් සහ නැගිහිර පර්යන්තය අපි කූහොමද ක්‍රියාත්ම කරන්නේ අන්න කෙනෙ එක න්න්නහන්සට පැදිි කර. නාසර පැහදිලියොම කිව මේ පර්යන්ත කිසිම රජයකට කිසිම ආයතනයකට අපි විකුණන්නේ එම නත්නං අයිතිය ලබා දෙන්නේ ආයෝජකවය විල්ල මේකට ආයෝජනය කරලා හවුල් සමාගම් හැටියට තමයි මේ ත්‍රියාත්ම කරන්නෙන න්සේම පිියරගණ කිවේ මේක ඉතා ඉක්මනින් රටේ සිරු දෙනාව ජනුවත් කරන්න ඒ දැනුවත් කිරම් ඉතාම වගකීමින් විශේෂෙන් වන්හන්සක ගොටාබේ රජපක්ෂ ජනාතිකපුත්තුමාම කෙලින් වැඩරන රට රාදයකන නායකේ. එනිසා එතුමා ඒ වගකීම හට ඉටු කරන්න බව වහසේට විශවාසක්ති. ජාතන්තර වෙරඳ පොල සමග ශ්‍රී ලංකය ගම්මාන සම්බන්ධ කිරීමේ ව්‍යාපෘතියක් ක්‍රියත්ම කිරීම සඳහා. අවබෝධතා ගිවතුමක් අත්සන් කිරීමට කැබිනට් අනුමතිය හිමිවති බිඳවා. මෙරට නිෂ්පාදන ලෝක වෙළඳ පොළට රැගිනයාමේ අරමනනුයි මෙම ව්‍යපෘතිය ක්‍රියත්මක කරෙන්නේ ටර්ටේ සේලුම දිස්ශ්‍රීක් ආවරණය කිරන පරිදි ඒක්‍රියාත්ම කිරීමට යෝජතයි. ශ්‍රී ලංකා ගමනාගමන මන්්ඩලේ සඳහා පත්ල පහත් ව බස්රත දෙසයක් විිලතිය ැනීමට කැබිට අනුමැය හිමවන. ිග දශීය සමාගම් වෙතින් තරගකාරී ලංසු කඳවා මෙම මිරදිී ගැනීම සිදු කිරීමට අයියෝජනාී ඇත්තේ. වඩත් සෝ පහසු වගේ අත්දැකීමක් සඳහා මෙම බස්වත ආනානය කරනවා. පිරිவின் සංවර්ධ නරමුදල් පනත ස්ථාපනය කිරීම සඳහාද කැිෙන් අனுමතිය පලවනක්. පිරිவின் අධ්‍යාපනය සඳහා රජයවාර්ෂකව රුපියල්මලියනහරද හස්පන්සියක මුදලක්වෙන් කරනවා. පිරිவின் අධ්‍යාපනය වඩාත් විදිමත් කර පවත්වාගෙනාම සඳහායි නවරමුදර යෝචනාක ර ඇත්තේ පරධවිදිතියන්ට සහ සාක්ෂිකරුවන්ට සහයදීමේ සහ ආරක්ෂා කිරීමේ පනතට සංශෝධන ගෙනීම සඳහාද කැමිණෙට් අනුමැතිය පලවුණක්. අධිර නමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාවකට අනුවයි මෙම අනුමැතිය ලැබුණේ කඩයිම් ලකුණුවලට අනුව විශ්වවිද්‍යාල වලට සිසුන් ඇතුළත් කරගන්න කියලා බල කරන උද්ඝෝෂණයක් අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය ලමණඩනේ මෙහෙවීමෙන් අද පැවැත්වුණ. ග්‍රමාතයා නිරණනිවස ඉදිරිපිටදී තමයි මේ උද්ගෝෂණය පවත්වන්න මෙ අය කටයුතු සංවිධන කරලා තිබුණේ. පර්ලිමෙන්තු වටමේදී උද්ඝෝෂණය පැත්වීමට සැල්සුම් කරතිබ නද ඔුන් අ්‍රාමාතය නිලම සිරි පිට පැමිණ උද්ඝෝෂණයේ නිර්තම බයි අවාර්තාකරුවන් පවසන්නේ අන්ර් විශවවි දර්ශ බල ණඩේ ැඳුවම්කරු පූජරත්කරව විජරතනස්මීන් වහන්ස ඇතුු පිරි, ශබ්ද විකාශෂ යන්ත්‍ර භවතිත කරෙක් සමග උුසුම්තත්වයක් හටගත්තා. එය අනුව එම ස්වාමීන් වහන්සේ ජීප්‍රියක නන්වා කියෙන එම ස්ථානයෙන් ඉවත රගෙනයාමටයි පොලිසිය කටයුතු කළේ අතර්විශ් දජශට බල බඩි නිවවිතිතයන් කේෙදෙකු සච්වක්ෂන හා පොලිේ විසින් අරල්ියකහා මදිරවත රගනයීමම පටතුර නව ජීවනූපාය මාර්ග ඇතිකිරීමේදී සුදුසු ඉඩම් නිසි විදිහට කළමනා කරණය කිරීම අනිවාර්යම කළේයතුයි. වගකම් පැවරලා තියෙන්නේ ඉඩම් නිලදහරීට බව බැසිල් රාජපක්ෂ මහතා පෙන්වාදඩා ගම සමඟ පිළිසන්තරක් තුලින් වැඩසමග යළිකමට ජාතික වැටස්සනට සමඟගමීව අරලේක මන්දරයේ පැති ඉඩම් ශෂේයට අදාලන හන් නවත් කිරීම වැටසාහනට එක් මින් ආර්ථිකපන ජීවනයහ දරිත ර කිීම් හ වන ජාතිපති කාර සාර්ත ලකකා ප්‍රධාන වැසිල් රාජ පක්ෂ මහත ව ප්‍රකාශ් කලා. සත්තුව ආර ෂ්පාදන පවර්ධනයට ඉඩම් අකර විසි පන්දහසක්, දේශය කුෂ නිෂ්පාදනස සදහ ගොවින්ට අකර හැත්ත පදහසක් සහ ව්‍යපාරිගක පජාවට අක්කර විසි පදහසක් ලබදීමට යජතයි. රජ්‍ය අතර ෝෂන් වනසිග මහතතු තිරික්ද මවස්තාව එක්ු. මෝල්්‍ය සමාගමේ තැන් පත් කළ භාජන මුදල්, අවභාවිත කලාායයි චෝදනායිල්ල වෙලා තියෙන එදිරිසිංහ පවුලේ හතරදනාට. ඇප ලබාදනවාද නැද්‍යාන තිීරණය හේට ප්‍රකාශයට පත් කරන බව අධිකරණය දෙනම් දුන්නා. සැකරුවන් හතරදනා මේවන විට පසුවන්නේ රක්ෂීත බන්ධනාගාරයි. ජීවකේ එදිරිසිංහ නාලක ඉදිරිසිංහ, අසංග එදිරිසිහ සහ දීපා එදිරිසිංහ යන සැකරුවන් සිවඋදනා මෙසේ රක්ෂිත බන්ධනාගාර ගත කරතිබෙනවා. හැසිගත ිනු වල අන්තර්ගත මුදල් රපියල් බිලියන හකට අධි බව සැකුවන් පිළි නෑැයි ෝජ සොල සිට ජනරා හරි ප්‍රියා ය න්ද හත්මිය අධිකරය හමුවේ සඳහන් කලා. සැකරුවන්ට ප බ තු හොත් විර්ශන කටයවතු වල බාහ සිදුවේ හැකි බැවි. එම කටයුතු අවසන් වතෙේ ඔවු රක්ෂි න්ධන ගර ගත කරන ෙ සයි ියෝජ සොලසිට ජන ල් වර අධිරනය ල්ලා සිටේ. කරුණු සලකබැල ගොඹ ප්‍රධහන හහිස්රවත් මහොමද මහ මහතා තිරන බන පහල සුදා ප්‍රශයට පත් කරන බවනිවේතනය කළ. මිය රයේ දහස් දින සැමරුමට සමගාම ඉල් ලෙස මෙරට කීර්තිමත් භේක්ෂෝන් වහන්සේ වෙත අගගම හා පණ්ඩිත ගෞරව සම්මානය පරිනමුණා. පූච්ච මෙිහිරි පැන්නේ සෝබිත මහචාරය පච කොල්ුපිටි මහින්ද සංගරක්්‍යත, පූච්ච ත්‍රිගුණමලේ ආනන්දහා පූච්ච දොඩම් පහළ චන්ද සිරියනුස්වාමින්න් වහන්සේ වෙත අග මහා පන්ඩිත ගෞරව නාමේ පිරි නැමුණ. හචාරි පූච්ච ගල් ඇල්ලේ සුමන් සිහ. මහචාය පෝච්ච ැදගම් පිටී විජිත ධම්ම යනස්වාමින් වහන්සේ ේත අගම හා සදධම්ම ජෝතික දච යන ගෞරනාමි පිරිනමනා. පච්ච තුම් බෝවිිල ධම්මරත්නස්වාමින් වහන්සේට හා සම්මානිත මහච්චාර්ය අසංග තිලකරත්න මහතාට මහ සදධම්ම චෝතික දච ගෞරනාමීි පිරිනමාති වෙනවා. අග මහ පණ්ඩිතයනු මෙන්මාර රාචය විශිෂ්ට තේරවාදී බෞ්ධ භික්‍ෂන් වහන්සේ ේත පිරිනමන ගෞරවනාමයක් වනවා. දරුවෙක් සසුනට පූජා කළහම පරම්පරා හථකට නිවන් දකින්න ඒ පින ඇති කියලා ප්‍රකට කියමනක් තියටවා. එවගේ දරුවන් සසුනට පූජාකරපු දෙමවපියන්ට නිවාස ඉදිකර දෙන.මහින්දු නිවහන වැඩසරහනේ වාර්තාව අස්කරරි මල්වතු මහවිහාර බිහිමිවරුන්ට පිළිගන්බනු ලැබවා. බුදු සසුනට දරුවන් පූජා කළ නිවාසන මෙැති දෙමෝපියන් සඳහා නිවාස ඉදිකරදීමේ වැඩසරහනේදී පළමු වසර තුළ නිවාස දෙදහසක් ඉදිකිරීම රචේ අරමුණයි. එක් නිවසක් වෙනුවෙන් වැෑකිරෙන මුදල රුපියල් ලක්ෂහයක්, මිහිතු නිවහන ජාතක නිවාස වැඩස්රහණේ ව්‍යපෘතිවාර්තාව. අස්ක රිපාර්ශවේ, ප්‍රධාන ලෙක් කාදිකාඩි ආචාරය පූජ බැදගම දම්පානන්දහා, මල්හතු පර්ශවේ අනුනායක, පූච නියන් ගොඩ විජත සිරය ස්මින් වහන්සේවෙත පිල් කැට්වේම, රාචවා අමාත ඉන්දි කණඩුද මතාතිෙන් සිදවනා. වර්තමාන් රජය විසින් යරු අග්‍රාමාණතුමා ජනාධ පෙතුමාගතුමා නැද අත්වීමේ. සබුදු ශාසනයට දවද හා අදකරපු. පෙදමා නපියන්ට අනුප්‍රායක් වසේ.හස අවශ්‍ය අයට පඩිකල්ලදීමට කටයුතු කිරීම. ඉතා වටිනා පංකමක් කොකම. සම්බුදු ශාසනයට දක්වුණු රජය වගින්ගේ ටෝන වගව මිතුකම් ිස්්ට කිරීමක්හැටිය තමයි කල්පනා කරයි. සඳහා පද අස් පිල්මනාවිහාර් පාර්ශයේ පාසල්වාද ප්‍රසංසාවත් මෙ අවසාාවේදී ප්‍රදහශ සි නම් ජාතික සමාජ සම්වර්ධනා අයතනයේ වර්ෂික උපාධි ප්‍රධාන ස්සවය ග්‍රාමාත්‍යය මහිදරාජ පක්ෂ මතාගේ ප්‍රධානත්වෙන් අද පැවැත්වනා. බඩර්නායක ජාත්‍යන්තර සම්න්්‍රන ශාලා පාරිශ්ුවයේදී උපාධ ප්‍රධාන ඔස්සවේ පැවැත්වන මූලි පාදිය සම්පූර්ණ කළ උපධධහරින් හැත්තෑ හයිදනකු මහිදී උපාදි ලැබීමට සදුසුම්ල ාතිබුණ. අග්‍රමාත්‍යවරයාගේ සුරතින් පනස්තනකුට උපාධි ප්‍රධනය කරුණා රජ අත ශ ෙ සිග මහතාතතුල පෙරික් වස් ාවට ක් සටිය. මෙතර ව ෙ න සන්ඳධහනේ නිර්මාතර , වෙස් මහ අද ග ත ම ර ක් හ ගහ ස ච යක් හ ප අතරවාරේද මහ ග ත වරයා ගැසන වතු නජන ක්ති ්‍ර ය නි තුකිරීම තන් ැත්තෙන් පසුවන ව වෙ හත ප්‍රකාක්ශ ලා සංචාක් චේත්‍රය සහන්දයෙන්ද ්‍රම්‍යවරයා සමඟ එමහතා අද හස්හුවමාර කරගත්තා. ஸ்್ලංකාveේ දුರතන සනිේදන සමාගමක් සතු එකම டிஜ ಕರඩ අವකාශය වනSLT Moಿ್ ಪ್ න්ಂತර්ಜාල අවකාශය නವ ක්ಷණන් වැඩදිුණු කර එළිදක්ಪනා. ව සුප්‍රකට ඩිටල් තාක්ෂණික සමාහගමක්ද ඒ සහා දායකත්වේ දක්වා තිබෙනවා පරිශිලකයන්ට පහසුවෙන් භහවිත කිරීමට හැකිවන පරිදි මෙම ඩිජිටල් අවකාශය සකස් කරතිබෙනවා සයිබ ක්‍රීඩකයන්ට විධ තරගාාවලි අභියෝගහා ප්‍රජාපාධක ක්‍රීඩා පද්ධති පෞද්ගලික ක්‍රීඩා පද්ධති ආදියද ඊට ඇතුළත්. ක්‍රීඩක ගිෙනුම් පවත්වා ගැනීම ප්‍රතිලාබ සහිත ලකුණු ක්‍රමවේ ෑඇතුළ විශේෂ ගුණංගද මීට ඇතුළත් වනවා ඩිජිටල් ක්‍රීඩා සඳහා ගැලපෙන විශේෂන්තර්ජාල පැකේජ ලබාදීමට. ෙල් යිතනය මෙහිදී පියවර ගැති වෙනවා නොව ඩිටිටල් ක්‍රීඩාව කාශවෙලි දැක්වීම අමාතතිනම රාජපක්ෂ මහතාගේ ප්‍රධහනත්වෙන් සිදු කෙරුණ. ගෝලිය ප්‍රවණතානුව යමින් මෙවැනි අන්තර්ජාලාාවකාශයක් නිර්මාණය කිරීම අතිශයින් කාලෝචිත බවයි ඒමහතා මෙිහිදී කියා සිටියේ. මෙම අවස්ථාවට ශවලංකා ටෙිකු සමූහ සවහපති, රහන් ප්‍රනන්තු මහතා ඇතුළ පිරිසක් එක්ව සිටිය. සමගින් ස්වාධින රූ පොහනේ රත්වේ නවයයිතිය ප්‍රධාන ප්‍රවෘති අවසා. ඔබට ස්භරාත්‍රයක් 51න්.